Rock वතැ, සි channel අම सब subscribeाइब करண்ட. අබවන්කාලීන ප්‍රෘති වාර්තා කරනයේ අංකක සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සේත උදේසනෙන ප්‍රෝෘති විකාශය සමකින් මම හසින් ්‍රමාශා ප්‍රථමේ නවධානය පුවත් සිරස්ථල වෙත. දේශීයනය ප්‍රතිවියහ ගත කරන්නම වෙනවා නැත්නම් විදෙශනාය ප්‍රතිවියහ ගත කරන්න බැහැ. අයිෙ මෙක්් නියෝජිතයින් කියයි. සිහි බුද්ධියෙන් සිටිය නැත් නම් ගෙදරින් එලියට බහින්නත් එලිබහින්න යන්නත් අවසරගන්න ඕනි නීති සම්මත කරලා තියෙන්න පුළුවන් කියලා අදද ටෙලිවැකෙන්. මෙරට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්්‍යර මුදලේ දූත පිරිස සහ ගෘතියකින්ගේ ගෘතිය සමති එකමුතු අතර සාකඡාවක් පවත්වා තිබෙනවා. ොළඹ ප්‍රදානු හෝටන එකදී. දේශය නාය ප්‍රතිවහගත කළේ නැත්නම්, විදේශය නාය ප්‍රතිවෝගත කරන්න හැකියාවක් නැති පව අයමෙ නියෝජතින් එහහිතින් ප්‍රකාශකරති බිරවා. මෙහිදී රජය නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධෙන්න්ද දර්ක වශයෙන් සාකච්ඡී තිබිෙනවා. දිවයිනට පැමිණ සිටින ජාතියන්තර මුල්ල අරබුදලේ නියෝජතීන් සහ. ෘර්තිකයින්ගේ වෘර්තිය සමිති එකතු, ශ්‍රැංගීලා හෝටල් පරි ශ්‍රේදී විශේෂ සාකච්ඡාවකට එක්කන. මෙහිදී රජයේ නව බදධපතිපත්තිය ඇතුළු කරුණු ගහිපයක් පිළිබඳව දීර්ග වශයෙන් සාකච්චාවට ලක්වතිබෙනවා. දේශය ණය ප්‍රතිවිහ ගත කිරීම පිළිබඳවද. මෙහිදී ජාතින්තරව මුල්්‍ය අරමුදලේ නියෝජතන් අදහස් පල කරතිබෙනවා. අපගේ පේ ටක්ක සම්න්ධ අප ගැර සාචාව හ තු ක් ර අස් උද. චියයටට හාරසයකින් මේ බදුව එක පාට වැඩිකිීම ගැන එසුන් පිගක්ත බදු ප්‍රතිපත්තිය නිසා ෘත්තිකයන් ඒවගේ මධ්‍යය පාන්තිකයන්. තාත්ම ැඩිලි සහනයටටහ කලප කිරීමට පත්ව සින්න බව. ඉදිරියේ දී එන්න නියමිත දේශයනනායපදව ගැත්ිසාකච්චා කා එතනද අපි ොහොම පහැදිලිව යියට පෙන්ල දුන්න. එරටේ මහ ජනතාවගේ වගේ මේරටේ වැඩකර ජනතාවගේ අරමුදැල් බවටත්වෙලා තියෙන අත්තසාක අරමුදල සහ සේවක භාරකාර අරමුදල කියන දෙක මේ වෙනකොට තමයි වැඩියම්ම නයදීලතියෙන්නේ මේ රජයට. එතකොට ඒ නය අප වයකර ගැනීම සම්බන්ධේ අනතුර ොකක්ද කියන අපි මුල්ල අරමුදලේ යට පෙන් ල දුන්න ගු කියව ය. නැ පන නොන දශ නය පන් නවා කියන කරනාව ො කියන්නේ දේශනය ප්‍රතිව ගතරේ නැත්තං විදේශය නයවල එක කොටසක් ප්‍රතිවිවහ ගත කිරීමේ ගටලුම පැන ගෙනන කියනමග පති දෝෂණය බංචාව නාාස්තිය ආත්‍රමිකතා සහ ආකාරයක්ක්ෂමතාව ගැන ට ඇත්ත කියන ටෙලිවිෂන් ෙල්ව කිය දැින් ටෙලි කියිය. අදලියන්නේ දෙසිිය හැත්තඇතුන් වන ටෙලිවැැකිය. ඔබට මත කඇති පසුගේ ටෙලිවැකිය. ඒ ටෙලිවැකයෙන් අප ලිව්වේ මේරට හිල් කූඩයක් කියලයි. ඒ කියන්නේ දෂණ වංචා නැමති හිල් නිසා මොන තරම් ඩොල ලැබනත් රඳන්න නෑ කියලයි. එනිසා තමයි මේසා විශාල නයකන්දකට අප යට වනේ කියලානේද. දැන් අද ටෙලිවැකිය ආරම්භ කරන්න වෙන්නේ චනාධිපති රනිල් වික්‍රමසිංහ ඊඒ කියපු කතාවකින්. මක දොහු ඒයවෙන්න මෙහම කිව්වා. කිවා දෙේය විසිප පහම දාාන්න කෙල දියවන්නවයිට ින්දසිය විසිපා දියවන්නවට දම්මන්නන් පරිසරයට හනයක් ව ෙනොවිතර. අනිෙක් පක්ෂව පොහොමත් පක්ෂලය කම්රු? වදේ විසිපාත්ම තෙන්න්ට දාන්නවා. ඒක ඇත්තව සේම විසු මන්්න්නම. දැන් මේ ප්‍රකාශය හුදු විනෝදයට කියකිව්ප එකක් වෙන්නත් පුළවා. මොකද ජනපති රනිල් ප්‍රහසන කතා කියන්න දක්ෂ නිසා. නේද. මතකනයාර එක් පතාව කෞද හරා කෞද හරා කියමින් පාර්ිමිින්න්තු පුරාම කැෑගහවා නේද. මුදැන් අද මේ හොරු සමඟ හෙලුවෙන් කියලනිට බැලු බැල්මටම පේන්ට තියෙනනේද. සමහරක් වෙලාවට ඔය ඒ ඒ හොරුන්වම ආඒ අගමතිතන්තුරුවලට ගේෙන්න්ට පුුවන් කියේලාත් ඉතිං හතරවටින්ම දැන් ඇහෙනවනේද. ොකද ඒ අ අතර සදාකාලික සතුරන් හෝ මිතුරන් නැති නිසා. සදාකාලික සතුරෝ ඉන්න නම් මේ ගමේ ගොඩේ උදවවි අතර නේද. අපි අතර හුන්දේ. ජනපති රනිල් වික්‍රමසිංහ මේ කියපු කතාව ඇතුළේ තව සැඟවුණු අර්ථෙකුත් තිෙන්ට පුුවන් හොඳේ පර්ලිමේන්ටවේ ඉන්න අය දූෂිතයි. ඒ උන්දලව දියවන්නාවට දැම්මනම් ඔය දියවන්නාව දූෂණය වෙනක් කියලා. එමත් හිතන්ට පුුවන් එම නැත්නන් ඉති මෙහෙමත් හිතන්ට පුළුවක්. දියවන්නාවට මේ සෙට්ටක දැම්ම කියලා අය රටට අමුතු පාඩුවක් වෙන්නේ නෑ කියලත් නේද. රටට ආයේ බුද්ධිමතුන්ගේ දැනුම විශාරද අයගේ පාඩුවක් වෙන්නේ නෑ කියලත් එහමත් හිතාගට පුුවක්. වන්නාව අපිරිසිදුවනක විතරමයි වෙන්නේ කියලා තමයි මේ පැහැදිලිවම මේ කිව්වේ ද ඒන අර මෙහමත්කිවේ ඔය දෙසය විසි පහම නැතිවනත් පක්ෂලයකම්ලා තව දෙසේ විසි පහක් එවයි කියනේද එක ඇත්ත කොහමුණත් එකක් පැහැදිලි මේ ඉන්න උදවිය දියවන්නාවට දාන්න තරම්මත් වටින්නේ නෑ කියනක හොඳේ කොහමුණත් අපි එකක් අය පැහැදිලිවල යන්නම්. කාවත් ගගේ මෝද දානකට ගිවල් ගිනිතියනකට ඔය පාරය ගහල මරණ එකට නන්නෙමෙයි විප්ලබේ කියන්නේ අර්ගලය කියන්නේ හොදේ බැයි විප්ලවයක් අවශ්‍යයි. ඔහ මේ රටට අර්ගලයක් අවශ්‍යයයි. ඒ මේ හොරා කෑමට විරුද්ධවයි. ගල් අගුරුවල නම ඇහුනොත් එතන ටෙන්ඩර් වංචාවක්. බොරතෙල් කිවෝොත් එතන වංචාවක්. පෞද්ගෙලිකාංශයෙන් විදුලිය මිලදීගන්න හදනවා කිවෝොත් එතන වංචාවක්. ගෑස් සිලින්ඩරය කිවෝොත් එතනත් වංචාවක් රෑත අතීතේ සුනාමිය ආවක් එතන වංචාවක්. සීනි බදු කිවොත් ඒක හතරවරන් වංචාවක්. බැඳුම් කරය කිව්වොත් එතන වංචාවක්. චීන පොහොර නැවකිවොත් පොහොරත් නැති නැවත් නැති ඩොලර් විතරක් ගෙවපු අම්මු හොරකමක්. කොවිඩ්ඩාව ඒකත් වසංගතයකට වඩා සමහරුන්ට සවීප්ප එකක් ඇඳන වගේ වුණා නේද සමහරු ඇන්ටිජන්වලින් ගැහ්වා තවත් සමහරු කොවි් මරණවලින් ගහ ගත්තා තවත් සමහරු මේ හෝටල් දීලා ඒකෙන් ගසා කෑම එහැම තැනම වංචාව. අයින්සක රෝගීන් ගැන කතා කරනකොට රෝගයගේ බේත්පෙත්ත වංචාවක්. සෞකේ කියන්නේ හොර ගුහාාවක්. පිටරට රස්සාාවකටර මිනිස්සුන්ගේ රක්ෂණය පැත්තෙන් ඇහුණු? ඒතනත් හොරා කනවා කියලයි ඇහෙන්නේ. අපේ මුහුදේ ගිලුණු නැවගැනගත්තොත් ඒක හතර මහ නිදානය බවට පත්කරගත්ත කණ්ඩයමක් ඉන්නවා කියලා දැන් පැහදිලි නේද. කෞවද හොරා කියලා හොයාගන්න බැරිතරමට හොරු ගොඩයි. ඒවගේමයි බදුු එකතුකරන්ට තියන දේශී ආදයන් බදු දෙපාර්තුමේන්තු. බදු ටි එකතු කරගන්නට බැරි ආයතනයක් නේද. එක ඊ අර කෝපාවලද හෙලි වුණා මොනතරම් විහිලු සහගත කතාද එතනදි ඇවුන නේද. තොරොතුරු අරියට කියන්න මේ නමීගාන්න? Craig Kaizi ganak maB. ීට ජාධිපති කියලා මම නෙව ජනාාධිපති. අහනවා මට අද මේ රටේ තියන ටැක්ස් තත්වය මට රිපෝර්ට් එකක් පෑවිසි අතරක් ඇතුලත දෙන්න කියලා ඉන්න්නල් ්‍රෙමනිියුව එක කිව්වොත් දෙන්න පුළුවන් තත්වයක් තියෙනවා අපට දෙන්න මොළුවවා නමු ඒක සියර් සියක් මේ ම තු තීන්්‍රි දෙදන්න පුළුව ඒයන ඉියන දාසයක් වියදංකල්ලා හදපු සිිස්ටම් එකෙන් තාම අපිට මේ වාර්තාාව අද ව කොක්ගන්න බෑ . ගන්න පු හඒ කර දාගන්න බැරිවෙලාතිය එන්නන්නේ ඒ මොඩියුල් කීපයක් කම්පලිට ක නැති නිසා. ද දස් දාත විත න්නම් ඔය උත්තර මතම ලැිට ති ඉතින් නමුත් අවුදු හැකනවා ්‍රියාත්ම කලා නෑ මේ සියල්ල අතරේ එකේක ජාතිය පනත්तेේනෝ. මහා බැංකු පනත ප්‍රතිත්‍රස්ත පනත සමාජමාධ යාාමන පනත නේද අද ලෝකේම දන්නවා ඔය ප්‍රතිත්‍රස්ත පනත ගෙනත් මකද්ද කරන්නට හැදිව කියලා. හබැංකු පනතේ වගන්ති හතලිස් ගානක් ගැන අධිකරණේ ගේේපු කතාව ඇහවාම? මේ පනත් හදන්නේ කෞුද කියනෙක ඇත්තටම ප්‍රශ්න කරන්ටම අවශ්‍යයි. හොඳේ ඇත්තටම මේ රටේ මේ හිල්කූඩය වෙනුවට අලුත් බකට්ට එකක් අවශ්‍යයි. මේ රටට දැන් අලුත් ක්‍රමයක් අවශ්‍යයි. අරගලේ පුරාම ඇහුණු බුද්ධිමත් අරුණහන්ඩ ඇතුළි තිබුණේ අලුත් ක්‍රමයක් එකට නෙවයි සිිස්ටම් චේච් කෙක්වේ මොකක් දේ අලුත් ක්‍රමේ. එය අලුත් ක්‍රමය තමයි. මේ රට වහාම නීතිය මත පාලනයට. එහෙමත් නැත්තම් ද රූල් of ලෝ යටතට පත්ක. ර of ලෝ යටතට පත්කිරීම නීතිය මත්ත පාලනයේ නැමැති සංකල්පය පිළිබඳව ගෞරුවය හිමි වෙන්නන්නේ මහබරිතාන්නේ කීර්තිමත් නීති විශාරදයක වූ කෝන්වල් හ බින්හැම් සාමිවරයට ඔහු නීතිය මත්ත පාලනේ නැත්තම් රූ of ලෝ යන්නට කෙට්ටි නිර්චනයක් ඉදිරිපත් කරනවා ඒ තමයි නීතියෙන් දෙනු ලබන බලේ සීමාව මත පමණක්ු රජේයට අදාළව ක්‍රියා කරන ඕනම නිලධහරයෙක්

අප වූහගන්න නීතියෙන් දෙනුලබන බලේ සීමාවමත පමණක්. රජයට අදාළව ක්‍රියා කරන ඕනෙම නිලධහරිය කටයුතු කළ යුතු බව. එකනනි හිතුමතේ අභිමතේ පරදි කටයුතු කරන්නට බැෑ කියන එක. ඒකඇන්නේ රජයේ ඉහළම පුද්ගලයා ජනාතිපති ගෙසිට අධිකරණේ විිනිශ්්‍යකාරවරුන් දක්වා ක්‍රියා කළ යුත්තේ තමන්ට නීතියෙන් පවරා ඇති ආකාරයට කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. නීතියෙන් දෙනු ලබන බලයෙන් ඔබ්බට ගොස් වැඩි බලයක් භාවිතක බරපතල වර්දක් බව මේ කීර්තිමත් නීති විශාර දෙයා රූ of ලෝ ග්‍රන්තේ පැහැදිලිව සඳහන් කරති බෙනවා එසේම තමන් වෙත පවරා ඇති නයිතික යුතුකම්ම පැහැරහැරීමද බරපතල වර්දක් බව බින් හැම් සාමිවරයා පෙන්වාදේනවා දැන් ඇත්තටම මේ රූල් of් ලෝ සඳහා ලෝ එෙමත් නැත්තම් නීති හදන්නෙ කොහෙද ීතිහදන්නන්නේ පාර්ලිමේන්් වී. ඒේ පාර්ිමේන්ටතුවේ නීති හදන්නන්නේ ප්‍රසිද්ධියද රටේ සාමාන්‍ය ජනතාවට තියා නීති විශාරදන්ටවත් අපේ රටේ නීති හදන්න පෙර සහ. හදන අවස්ථාව දැනගන්ට ක්‍රමයක් නෑ. හොරරහස කොහේ හෝ කුස්සියක හදලා අධිකරණයට අන්ට සති දෙකක් විතර කල්දීල පාර්ලිමේන්තුට දාල සම්මත කරගන්නවා. මේ තමයි බොහෝ අවස්ථාවල මේතා කරලාතියන්නේ. අද ඔය තාවකාලිකෝ හකුළගෙන තියෙන ප්‍රතිත්‍රස්ත පනත ගේන්න හැදුවෙත් එහෙමනි නේද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙනාව. ඒ සංශෝධන සම්මත වනා හැබැයි ජනතාවට මොකක් දේගැනැති. අවබෝධ සියල්ලටම ප්‍රථම මේ රටේ නීතිය මත පාලනේ පිහිටවිය යුතුයි. සඳහා දැවන්ත නීති කාර්රයක්ු මෙරට නීති විශාරදීන්ට සමාජ ක්‍රියාකාරීන්ට සේම සමස්ත සමාජයේ වෙතම පැවරීතිබෙනවා. නීති හදන පාර්ලිමේන්තුව නීති හදන්නේ. නීතිය මත පාලනයට නෙවෙයි බලයේ සිටින පක්ෂයේ සහ පක්ෂ නායකයාගේ අවශ්‍යතාව මත අභිමතේ මත බව අපතේරුම් ගත යුතුයි. ඒ ගැන සිහිබුද්ධියෙන් සිටිය යුතු කාලයේ දැන් ඇවිල්ලා. එසේ නැතහෝ තනාගතයේදී නිවසෙන් එලියට බහින්නත් ඒවගේම එලි බහින්න යන්නත්න් බොහෝ වෙලාවට අවසරගන්න නීතියක් සම්මත වෙලාතියෙන්ට පුළුවන් කියලා අද ටෙලිවැැකිය අවසන් කරනවා. පුවත්නිමයි ඔබට සුබදවසා.